පහුගිය දවස්වල ටිකක් විතර කාර්යබහුල වෙලා හිටපු නිසා මට හරියට වීඩියෝ එකක්වත් දාන්න බැරි වුණා. ඉතින් මම හිතුවා අද ඔයාලට බලන්න ලස්සනම ලස්සන ෂෝට් වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. ඉතින් මේ ෂෝට් වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියන්නේ සතිය දවස් දෙකක මම උදේට දවල්ට මොනවාද කෑවේ කියලා. මම දන්නවා මගේ වීඩියෝස් බලන ඔයාලා ගොඩක් අය මගේ බ්‍රෙක්ෆාස්ට් අයිඩියාස් ලන්ච් අයිඩියාස් එහෙම බලන්න ගොඩක් ආසයි කියලා. ඉතින් ඒ නිසා තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන එන්න හිතුවේ. मगे हस्बैंड वेडटे अनकोड़े लंच का करगेन नती या गुडा कमी उदयट बट्टिका के हेम कल एक मम्मी दीन उदयम नैकिन बतलास्ती करना इतनी ममना गुडाक उदयट बतकाने कमती है इतनी नैवेन अट वे मुना हरदे कन्न तमाइ कमी इतनी गुडाक उदयट पिटाकल एवलवरलाई मम मगे ब्रेकफास्ट लेस्तिकर गाने इतनी मगे लंच के विधि मम पावचिकरा मे उदयट हदन बतकम तमाइ ඉතින් එහෙනම් අපි බලමුකෝ අද මගේ ලන්ච් එකට මම මොනවද හදලා තියෙන්නේ කියලා. මුලින්ම මෙතන ගොටුකල සම්බල් එකක් තමයි තියෙන්නේ. ඊළඟට පිපිඤ්ඤා කරි එකක් තියෙනවා. පිපිඤ්ඤා කිරට හදලා කන්න මම ගොඩක් ආසයි. හරිම කිර රසක් තමයි එතකොට එන්නේ. ඒ වගේම තව කොච්චි ටිකක් යහමෙන් දාලා සැරට හදාගත්ත රසම රස ඒ වගේම සැරම සැර ගෝව තෙම්පරාදුවකුත් තියෙනවා. ඊළඟට තියෙන්නේ අපේ ගෙදර ජාතික ආහාරයේ පරිප්පු. ඉතින් පරිප්පුත් අපේ ගෙදර නැතුම් බැරි කෑම එකක් නේ. ඉතින් ඒක නිසා පරිප්පුත් හැදුවා. ඉතින් අද බත් එක මම හදාගෙන තියෙන්නේ පච්ච පෙරුමාල් හාල් වලින්. ඉතින් අද අපේ ගෙදර මස් මාළු මුකුත් නැති නිසා වෙජිටේරියන් කෑම වේලක් තමයි මම අද හදාගත්තේ. ඉතින් ගොඩක් වෙලාවට අපේ ගෙදර වෙජිටේරියන් විදිහටත් සතියට අනිවාර්යයෙන්ම දවසක් හෝ දවස් දෙකක් හදනවාමයි. මොකද හස්බන්ඩ් හරි මාසයි සෝයා හැම කන්නත්. ඉතින් අද මම මේ දේවල් හදපු නිසා ආපහු සෝයා හැම හදන්න ගියේ නැහැ. ඉතින් කෑම ටිකක් හොඳ රසට තියනවා. දැන් නම් මේ වෙලාවේ හස්බන්ඩ් වැඩට යන්න ඉස්සර වෙලා බත් ටිකක් එහෙම කාලා වැඩට යන්න තමයි මේ ලෑස්තිලා ඉන්නේ. ඔන්නිතින් හස්බන්ඩ් පිටත් කරලා යවුවට පස්සේ තමයි මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න යන්නේ. ඉතින් අද මම කන්නේ උදේට ඕවර්නයිට් ඔට්ස් පුඩින් එකක්. ඉතින් මම ඊයේ රෑම ඔට්ස් ටික කිරි ටිකක් දාලා සෙට් වෙන්න තියර තිබ්බා. ඉතින් අද මං ගාව ගෙදර ස්ට්‍රෝබෙරි තියෙන නිසා මම අද ස්ට්‍රෝබෙරි පාවිච්චි කරනවා. ඉතින් වෙන්දට මම කෙසෙල් පාවිච්චි කරනවා, අඹ පාවිච්චි කරනවා. මං හරි ආසයි අන්නස් එහෙමත් දාලා කන්න. පොඩි අඹුල් රසකුත් එනවනේ. ඉතින් ස්ට්‍රෝබෙරි කියන්නේ චූටි අඹුල් රසක් තියෙනවා. ඉතින් ඒක හරිම රසයි මේ ඔට්ස් වලට දැම්මහම. ඊළඟට දැන් මම මේ දාගත්තේ ඩාර්ක් චොක්ලට්. ඉතින් මේ චොක්ලට් එකේ අර පැන් රස ගතිය ගොඩක් අඩුයි. ඊළඟට මේ දාගන්නේ පැණි කජු. අර සීනි කරකල හදන පැණි කජු වගේක් ගෙදර තිබුණා. ඉතින් ඒකත් මම හීනියට චූටි කෑලි වලට කපලා මේ ඕවර්නයිට් ඕට්ස් එකට එකතු කරගන්නවා. ඉතින් නාන ළඟ තියනා නම් ඕනම නට්ස් වර්ගයක් ඒ වගේම රටේ ඉඳි ඒ වගේ දේවල් වුණත් මේ ඕවර්නයිට් ඕට්ස් එක රස කරගන්න දාන්න පුළුවන්. ඊළඟට මම දැන් එකතු කරගන්න ජැක්රෝලගේ ස්ට්‍රෝබෙරි ජෑම් එකෙන් චුට්ටක්. මම හරිම ආසයි ඔට්ස් වලට මේ ජෑම් දැම්මහම එන රසට. ඉතින් ඒක නිසා මම චූටි ලේයර් එකක් ජෑම් උත් දා ගන්නවා මේ වෙලාවේ. ඉතින් මංගාව ගෙදර හොඳ මේ පැණිත් තියෙන නිසා මම මේ පැණි චුට්ටකුත් තිහ ගන්නවා. ඉතින් මේ පැණි වෙනුවට ඔයාට මේපල් සිරප් තියනවා නම් ඒව උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ පැණි මේපල් සිරප් නැතුව උනත් මේ ඕවර්නයිට් ඔට්ස් එක කන්න පුළුවන්. හරිම රසයි. පළතුරු මොන හරි එකතු කරගත්තාම. ඉතින් මේ තියෙන්නේ මම දැන් රසට හදාගත්ත මගේ ඕවර්නයිට් ඔට්ස් එක.
මේ ඕවර්නයිට් ඔට්ස් පුඩින් එක ඔයාලට කැමති විදියට කැමති රසකින් හදා ගන්න පුළුවන්. මීට කලින් මම ඔයගලන්ට රෙසිපි දෙකක් ෂෙයා කරලා තියෙනවා. කැමති නම් මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් මම නම් පෞද්ගලිකවම ගොඩක් මාස චොක්ලට් රසට සහ මෙන්න මේ වගේ පළතුරු එකතු කරපු රසම රස ඔට්ස් පුඩින් එකක් කන්න. ඉතින් මම දැකලා තියෙනවා සමහරක් අය චියා සීඩ්ස් ඒ වගේම සිනමන් එහෙම දාලා කනවා. ඉතින් මම චියා සීඩ්ස් රසට එච්චර කැමති නැති නිසා මේ විදියට වැඩි හදන්නේ නැහැ. ඉතින් අද මගේ බ්‍රෙක්ෆාස්ට් එක මම ටීවී එකත් බලන ගමන් තමයි ගන්න හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණා මගේ මහගෙන් බලන්න ආසයි කියලා. ඉතින් මම ගමේ ගිය වෙලාවේ ඔයාලා වෙනුවෙන් ඔන්න පුංචි වීඩියෝ එකක් අරගත්තා. ඇත්තටම දැන් නම් අපේ මහගෙදර ගොඩක් පාළුවට ගිහිල්ලා තමයි තියෙන්නේ. ඉතින් පරණ තාලෙට පරණ විදියට හදපු මහගයක් තමයි අපිට තියෙන්නේ. මේක මගේ තාත්තගේ මහගේ. ඉතින් අම්මා හිටපු කාලේ නම් මේ මහගේ ගොඩක් ලස්සනට තිබුණා. ඒ වගේම තමයි ගාඩන් එකත් හරිම ලස්සනට හදලා තිබුණා. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. දැන් මේ ඔයාලා දකින්නේ අපේ අම්මා හිටපු කාලේ මේ වත්ත ඒ වගේම මේ ගේ ලස්සනට කොහොමද තියාගත්තේ කියලා. ඉතින් දැන් නම් ඇත්තටම බලනකොටත් හරිම දුකයි. ගේ ගොඩක් නාස්ති වෙලා හරියට සවුත් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපේ ගේ ටිකක් පරණ ගයක් නිසා මේන්ටේන් කරන්නත් අමාරුයි. වත්ත හැමත් ගොඩක් ලොකුයි. ගේ ටිකක් ලොකුයි. ඉතින් හරිම අමාරුයි අපිට මේන්ටේන් කරන්න. ඉතින් ඒකට ගොඩක් මුදලක් වැය වෙනවා. ඉතින් ඒක නිසා ටිකක් පාඩුවට දැන් ගේ ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි වත්තෙත් ඔයාලට පේන ඇති ගස් කොළන් වැවිලා ගොඩක් නාස්ති වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ ඉල්ලීම නිසා මගේ මහගේ ගැන පුංචි හැඳින්වීමක් මේ. ඉතින් ඔයාලා කලින් දැක්කේ මගේ සිකුරාදා දවස බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි. ඉතින් දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ මගේ සෙනසුරාදා දවසේ බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් අද බ්‍රෙක්ෆාස්ට් එකට මම මල්ටිග්‍රේන් බ්‍රෙඩ් එකට නගට්ස් ටිකක් ඒ වගේම බිත්තර ඔම්ලට් එකක් තව සැලඩ් ලීව්ස් ටිකකුත් එකතු කරලා තමයි මේ මල්ටිග්‍රේන් බ්‍රෙඩ් එක රසට හදාගත්තේ. ඉතින් ඔයාලා අපේ කන්ද ගෙදර වීඩියෝ එක බැලුවා නම් ඔයගලන්ට මතක ඇති අපි ගමේ ඉඳන් ආපහු කොළඹ එනකොට අප්පච්චි අපිට අරගෙන එන්න ඩ්‍රැගන් ෆෘට් ටිකක් දුන්නා. ඉතින් ඒ ටිකත් කපලා අරගත්තා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකේ මදිපාඩුව මැකෙන්න ලපටි බඩඉරඟ කරල් ටිකකුත් තම්බලා ගත්තා නම් හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඒවත් අපි තුන්දෙනාටම හරියන්න මම තම්බලා අරගත්තා. ඉතින් අපි දැන් අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. එන්නක එහෙනම් මාත් එක්ක අපි එහෙනම් දැන් බලමු සෙන්සුරාදා දවසේ මගේ ලන්ච් එකට මම මොනවද හදලා තියෙන්නේ කියලා. ඉතින් අද මගේ ලන්ච් එකට ලින්න මාළු එහෙමත් නැත්නම් සැමන් බෝලු කියලාත් කියනවා මාළු ටික මිරිසට හදලා අරගත්තා. ඒ වගේම ගෙදර බණ්ඩක් අටිකක් තිබුණා. බණ්ඩක් අටිකට තෙල් පොඩ්ඩක් දාලා තෙම්පරාදු කරලා මිටි කිරි ටිකක් දාලා හින්දලා අරගත්තා. ඊළඟට පරිප්පු අපේ ගෙදර ඉතින් වරදින්නෙම නැහනේ. පරිප්පු අද මම ඇට ටිකක් හිටින්න වේලෙන්න තමයි උයාගත්තේ. ඊළඟට කොහිල පොලොස් විදිහට හදාගත්තා. ඉතින් මේ පොලොස් විදිහට කොහිල හදන විදිහත් මම ඔයගලන්ට කලින් වීඩියෝ එක ෂෙයා කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් බැලුව නැත්නම් ඒකත් බලන්න. ඉතින් මේ විදියට තමයි සිකුරාදා සහ සෙන්සුරාදා බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි මගේ අතින් හැදුනේ. ඉතින් වීඩියෝ එක අවසානය දක්වා බැලුවට බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම.